අද 2022 වසරේ පොසොන් මාස පුර පසළොස්වක පොය දවස. මහා ශ්‍රේෂ්ඨ මඬිවරේ කාලයකට කලින් ලංකාවට අපේ ජීවිතයේ කුමක් සඳහා කැප කළ යුතුද කියන පණිවිඩය අරගෙන. ඒ ලංකාවට පණිවිඩය අරගෙන ආපු දවස. ලක්ෂ ගාණක් දෙන ඒ පණිවිඩය තමුන්ගේ හිත ඇතුලේ දරාගෙන මහා සැනසිලිදායක ජීවිත ගත කරලා හරවත් ජීවිත ගත කරලා මේ ලෝකෙන් අයින් වෙලා ගියා. අද මේ දවසමම තෝරගත්තා. එහෙනම් කතා කරන්න අපේ ජීවිතයේ කුමක් සඳහා වැය කළ යුතුද, කැප කළ යුතුද, ආයෝජනය කළ යුතුද කියන ඉතාම වැදගත් සංකල්පය දර්ශනවාදයේ ඇසුරින් අරගෙන ඉන්නේ. ජීවිතයට දර්ශනවාදයට. ඒකට හේතුව තමයි අපේ මේ අවාසනාවකට බොහෝ දෙනා ජීවිතේ පසු කාලීනව තමයි තීරුම් ගන්නේ. මම මගේ ජීවිතය වැය කරේ මට හෝ සමාජයට, මගේ ලෝකයට නෙමෙයි කියන දේ. හැබැයි එහෙම ඒ පසුතැවීම ඇති වෙනකොට ගොඩාක් කල් ගිහිල්ලා වැඩි. අපේ ජීවිතේ එකක් තියෙනවා, සෞර්ධීනේ අපිට නැවත යන්න බෑ. හැබැයි දර්ශනවාදයේ තියෙන්නේ එහෙම පසුතැවෙන්න. එහෙනම් අපි අද කතා කරමු කොහොමද යම්කිසි කෙනෙක් දර්ශනවාදී ඇසුරෙන් තමුන්ගේ ජීවිතේ කුමක් සඳහා වැය කළ යුතුද කියන කාරණාව තෝරගන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ ජීවය කියන දෙයට හරි ලොකු බරක් තියෙනවා සෞර්ධීනි. ඒක තේරුම් ගන්න හරි සරලයි. මේ මිදුලට එළියට බැලලා කඩියෙක් තෝරගෙන එයාගේ පිටිපස්සට මේ ඇඟිල්ලෙන් අයින්න බලන්න එයා වහවා අලිප්පත ඇරලා අපිට පහර දීමුන සූදානම් වෙනවා. කඩියට එයාගේ ජීවිතේට බරක් තියෙනවා. දැන් මේ ජීවීන් පැත්තකට දාන්නකො මේ මේ සත්තු පැත්තකට දාන්න. මේ ගහක් අරගෙන ගහක අත්තක් පල්ලෙහාට නමන් දවස් දෙකයි සෞර්ධේනි ඉර පැත්තට අර අත්ත නැවත නැගිලා එනවා. ගහකට තමුන්ගේ ජීවිතේ බරක් තියෙනවා. එහෙනම් මිනිස්සයාට ඊට වඩා ශ්‍රේෂ්ඨ විදියට මේ ජීවිතේ බර තමුන්ගේ ජීවිතේ කැපකළ යුතු දේ හොයාගන්න අවශ්‍යයි. ඒ සඳහා අපි ජීවිතයට දර්ශනවාදයටදී කතා කරමු. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ ලංකාව තුළ ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදී මේ වගේ සංකල්පවල, මූලික සංකල්පවල පැතිර යාමේ අඩුවක් තියෙනවා. ඒක අපේ රටට, ජාතියට සහ මේ අපේ මේ අපේ පුරවැසියන් සඳහා පුරවැසියන්ට මේ නැගී සිටීම සඳහා, ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සඳහා පුංචි බාධාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ අඩුව පිරවීම සඳහා මට දෙන්න පුළුවන් ආකාරයෙන් උදව්ව දීම, ඒ මතවාදයන් ප්‍රචලිත කිරීම සඳහා උදව්ව දීම සඳහා තමයි මම කැප වෙලා ඉන්නේ. මම හිතන දෙයක් තමයි එලෙස ගමන් කරන ඒ සාරවත් සමාජයේ අපි රටක් විදිහට ඉස්සරහට යන්න අතිශය වැදගත් වේවි කියන එක. සෞර්ධේනි, මේ සංකල්පයේ පුංචි ඉතිහාස හුරුවකින් පටන් ගන්න. මොකද මේ දර්ශනවාදයේ ඉතිහාසයේ හරීම රසවත් නිසා මේ ලෝකේ මිනිහා ඔබමම ගමන් කරන්න ගත්තාම යම්කිසි දෙයක් තීරුම් ගන්න පුළුවන් සතෙක් විදියට. මිනිහා දැකපු දෙයක් තමයි මේ තමුන්ගේ වටපිටාව මේ තමුන්ටම හදලා තියෙනවා වගේ. දැන් ගහකට නැගලා අඹ ගෙඩියක් කඩා ගත්තාම අඹ ගෙඩියේ සයිස් එක හරියනම අපේ අතටම වැච්චෙනවා. මේ හාවෙක් මේ එලා ගත්තාම පස්සේ හාව අපේ සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නට හරියන ප්‍රමාණයට තමයි හාවගේ සයිස් එක. ඇවිදගෙන යනකොට ගස කොළ අපේ උසට හරියන විදිහට මේ වගේ තමයි වෙලා තියෙන්නේ. අපි නිදා ගන්න වෙලාව, අපි ඇහැරගෙන ඉන්න ඕනේ වෙලාව සහ මේ සූර්යාගේ ඉරවල් වල මේ හඳේ ගමන හරියට මැච් වෙලා තියෙනවා. වැඩිත් නෑ අඩුත් නෑ. සෞර්ධේනි, මෙන්න මේ කාරණාව නිසා මිනිස්සු මුල් කාලේ හිතන්න ගත්ත මේ ලෝකය කියන එක මේ මිනිහා වටේ ගොඩනැගිලා තියෙන දෙයක්. ඒ කාලේ මිනිස්සු දන්නේ ඇත්තටම ලෝකෙ හැදුණා ඒකට අනුව මිනිහ හැදුණා කියලා. හරි, ඒකට සුසු ඒක දන්නේ නැහනේ. නමුත් ඒ කාලේ මිනිස්සු හිතුවා මේ මිනිහා කියන කෙනා හරි සුවිශේෂී. මේ මිනිහාට සාපේක්ෂව එහෙනම් මේ ලෝකයේ මැවුණා කියලා අදහසක් ආවා. අපි මේකට කියනවා සෞර්ධේනි මානව කේන්ද්‍රවාදය. එනම ඇන්ත්‍රොපොසෙන්ට්‍රලිසම් කියලා හරි ලස්සන සංකල්පයක්. සෞර්ධේනි, අපි ওই මූලික ආගම් ගත්තාම, ඉතින් ඈත කිසි පූර්ව කාලයේ තිබුණු ආගම් ගත්තාම, ඒ වගේම අපි කියනවා මේ බටහිර හුරුවකින් එන ආගම් සියල්ලම වගේ ගත්තාම අපිට දකින්න තියෙන දෙයක් තමයි මේ මිනිසා විශිෂ්ට කොට, විශේෂ කොට දෙවියන් විසින් මැව්වා. ඒක අර මානව කේන්ද්‍රවාදී ස්වරූපයකින් ගොඩනැගිච්ච දෙයක්.
මේක හරි දැන් එතන මිනිහා හරි සුවිශේෂී. ඒක නිසා මිනිසා වටේ තමයි අපේ ලෝකයේ ගොඩනැගෙන්නේ. දැන් මේ මානව කේන්ද්‍රවාදයේ තියෙන හරි සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මිනිහාට තමයි බලය තියෙන්නේ. එතන මිනිහා කියන පුද්ගලයාට වරණගීම් දෙකක් තියෙනවා කියලා අපි කියනවා මානව කේන්ද්‍රවාදයේ තුර තියෙනවා. මිනිහා ආදරය කරන දේවල්, විශ්වාස කරන දේවල්, ගරු කරන දේවල්, මේ හරයක් දෙන දේවල් මිනිහාගේ එක අංශයක් මානව කේන්ද්‍රවාදයේ තුර. මේක බොහෝ විට වර නැගෙන්නේ දෙවියන් වහන්සේට තියෙන විශ්වාසය. තේරුණා නේද? ඒතර ඒක එක වර්ගයක්. ඒ වගේම මානව කේන්ද්‍රවාදයේ දෙවනි කොටස තමයි මිනිසාගේ හැකියා. එතකොට මිනිසාගේ තියෙන නිපුණතා, එයා පුහුණු කරපු දේවල් ඔන්න ඔය වගේ කාරණා. එතකොට මිනිසාගේ, මිනිසා ආදරය කරන දේවල් සහ මිනිසාගේ තියෙන හැකියා, මේ කියන දෙක පදනම්ව අපේ ජීවිතය සතුටටපත් වෙන්න පුළුවන් කියන දේ, ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න පුළුවන් කියන දේ මානව කේන්ද්රවාදී දර්ශනවල තියෙනවා. ඒ කියන්නේ සරණවම කිව්වොත් දෙවියන් විශ්වාස කරගෙන පොඩ්ඩක් ඉගෙනගෙන වැඩේට බහින්න ඔයා ජීවිතේ සාර්ථක වෙනවා. ඕක තමයි මානව කේන්ද්‍රවාදී දර්ශනයන් තුළ තිබුණ. ඉතින් ඕගොල්ලෝ පැරණි ආගම් සහ ඒ වගේම විශේෂයෙන්ම බටහිර නැඹුරුවකින් එන ආගම් සිය බොහොමයක් පාසා සහ සමහර පෙරදිග ආගම් වලත් මේ ලක්ෂණ, මානව කේන්ද්‍රවාදී ලක්ෂණ තියෙනවා. විශ්ලේෂණය කළ බැලුවොත් මේ කාරණාව දැක ගන්න පුළුවන්. දෙවියා විශ්වාස කරගෙන වැඩේට බහින්න පොඩ්ඩක් දැනගෙන හැබැයි එතකොට ඕගොල්ලන්ට දෙවියන් සමග සම්බන්ධ වෙලා ඉදිරියට යන්න පුළුවන්, ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් කියන කාරණාව මානව කේන්ද්‍රවාදී. හැබැයි සෞර්දීනි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි පසු කාලීනව මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තා මේ මිනිහා ලොක්කා කියන මේ දර්ශන වේදේ පවත්වන්න ටිකක් අමාරුයි ප්‍රායෝගිකව. මොකද ස්වභාව ධර්මය මිනිස්සයා අභිබවා යනවා යම්කිසි අවස්ථාවක ජීවිතේ. එතන වයසට යනකොට එහෙම නැත්තම් මේ ස්වභාව ධර්මයේ මේ විපත් එනකොට, ඒ වගේම මේ ලෙඩ රෝග එනකොට, මේ සමාජීය ප්‍රශ්න එනකොට, මේ වගේ කාරණා එනකොට මේ දෙවියන් විසිනුත් තමුන්ගේ හැකියාවෙන්නුත් මේ කියන කාරණා දෙකෙන් පමණක් මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අඩුම වශයෙන් ඇති වෙන්න ගත්තා. ඉතින් සෞන්දේනි මේ වගේ කාලයක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත්, ඒ වගේම උන්වහන්සේගේ සමකාලීන පහළ වීමත්, මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලය කියන්නේ හරියම පුනරුද සමයක්. මුළු ලෝකයේ පුරාම අපි ගත්තාම මේ යුරෝපය ගත්තත්, ඒ වගේම දකුණු ආසියාව ගත්තත්, නැගෙනහිර ආසියාව ගත්තත්, මේ සියලුම කලාපවල හරි ශ්‍රේෂ්ඨ මතවාද දර්ශනවාදීන්ගේ පහළ වීමක් තිබුණා. මේ සියලුම දර්ශනවාදවල එක පොදු කාරණාවක් තිබුණා. ඒක තමයි අර මානව කේන්ද්‍රවාදයට පුංචි බලපෑමක් ඇති වෙනවා. සෞර්දීනි මානව කේන්ද්‍රවාදය තුළ කිව්වේ මොකක්ද? මිනිහා ඉන්නවා, මිනිහා වටේ ලෝකේ පවතිනවා කියන එක. නමුත් මේ ඇති වුණු මේ සංකල්ප, මේ ඇති වුණු මේ අලුත් ෆිලොසොෆි එකේ කියන්නේ මොකද්ද? වෙන කාරණාවක් තමයි කිව්වේ. ඒ කිව්වා මේ ලෝකයේ මේ පවතින යම්කිසි ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට අනුගතව මිනිසා ගොඩනැගෙන්න ඕනේ, තමුන්ගේ සිතුවිලි හදාගන්න ඕනේ. අන්න එහෙම වුණොත් අපිට හරී ලේසියෙන් මේ ලෝකයේ තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් කියලා. සාන්දෘෂ්ටිවාදය, එහෙම නැත්නම් එක්ස්ටෙන්සියලිසම් කියන සංකල්පය මේ ලෝකයට පහළ වෙලා ගියා. මේ මිනිහා වටේ ලෝකෙ කැරකිනව නෙවෙයි, එහෙම නෙවෙයි ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ මඟ. මේ ලෝකයේ යම්කිසි ස්වභාවයක් තියෙනවා, ඒ ස්වභාවය තීරුම් ගන්න අන්න ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. බුදුදහම ඇසුරින් ගත්තාම බුදුදහම තුල කියන්නේ මොකද්ද? මේ ලෝකේ යම්කිසි ලක්ෂණයක් තියෙනවා, ත්‍රිලක්ෂණය කියලා අපි කියන්නේ. අන්න ඒක තීරුම් ගන්න පුද්ගලයෙක් විදියට. එතකොට මේ ලෝකේ බොහොම සැහැල්ලුවෙන් ගමන් කරන්න පුළුවන්. හින්දු ආගම ගත්තාම කියනවා ශිව සමග සම්බන්ධ වීම. දැන් හින්දු ආගම තුළ යම්කිසි මානව කේන්ද්රවාදී ලක්ෂණ තියෙනවා. දැන් මට ඒක නෙමෙයි මතු ගන්න. නමුත් අපි පසු කාලීනව මේ ඉවෝල්ව් වෙච්ච හැටි ගත්තාම හින්දු ආගම ශිව සමග සම්බන්ධ වීම. ශිව කියලා කියන්නේ මොකක්ද? විශ්වය. විශ්වයේ කම්පණය ශිව නටනවානේ. එතකොට ඒ අනුව ඒ සම්බන්ධ වීම අපි කියනවා. එතකොට සාන්දෘෂ්ටිකවාදී ලක්ෂණයක් තියෙනවා.
ඒ වගේම මේ නැගෙනහිර ආසියානු සංකල්පවලත් මේ 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 ගොඩනැගීම මේ විදිහට අපිට දකින්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති මේ නැගෙනහිර ආසියාවේ සංකල්පයක් තියෙනවා the flow. එහෙම නැත්නම් ගලා යෑම. මේ ලෝකයේ යම්කිසි ගලා යෑමේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමයට අනුගත වෙන්න කියන කාරණාව මේ ලෝකයේ තුල නැගිලා ආවා. එහෙනම් අපි කියනවා extensionalism. එහෙම නැත්නම් සාන්දෘෂ්ටිවාදී සංකල්ප ලෝකේ පහළ වෙන්න ගත්තා. සෞර්දීනි මේ සාන්දෘෂ්ටිවාදය අර අර මම කිව්වනේ අර කලින් කියපු අර මානව කේන්ද්‍රවාදයේ තිබුණනේ කාරණා දෙකක් මිනිස්සයා වටේ දින ඒ කාරණා දෙකට තවත් අලුත් කාරණා දෙකක් එකතු කරා. ඒ කියන්නේ දැන් මිනිස්සයා ඉන්නවා මිනිස්සයා ආදරය කරන දේවල් දෙනවා මිනිස්සයාගේ හැකියාවන් තියෙනවා. ඕක තමයි අපි මානව කේන්ද්‍රවාදී කිව්වේ. දැන් මේ අපි කියනවා මේ සාන්දෘෂ්ටිවාදය තුළ තවත් සංකල්ප දෙකක් එකතු වුණා. මේ මිනිහා මේ ලෝකයේ කොටසක් විය යුතුයි කියන සංකල්පය තමයි. එහෙනම් මේ ලෝකයේ අවශ්‍යතා මොනවාද කියලා. ඒ හැසිරීම මොකද්ද කියන දේ තේරුම් ගන්න ඕනේ. ඒ මිනිස්යාගේ අංගයක් කියලා ආවා. ඒ වගේම ඒ මිනිස්යා ලෝකෙට යමක් දෙන්න ඕනේ. ඒ දෙන දෙයට යමක් අපිට ලෝකේ විසින් නැවත අපිට දෙනවා කියන සංකල්පය. මේ විවිධ ආකාරවලට මේක වර නැගෙනවා. කර්මය කියලා කියනවා, රිවෝඩ්ස් කියලා කියනවා, ඔයගේ මේ විවිධ ක්‍රමවලට වර්ණගීම් තියෙනවා. එහෙනම් සෞර්දීනි මතක තියාගන්න. එක්ස්ටෙන්ෂියලිසම් එහෙම නැත්නම් අප සාන්දෘෂ්ටිවාදියත් එක්ක මිනිස්සයා ප්‍රධාන කව හතරක් ඇතුලේ කොටු වෙන්න සහ කොටු වෙනවට වඩා ඒ ප්‍රධාන ආකාර හතරක කාර්යභාරයක් පුද්ගලයෙක්ට තියෙනවා කියන මතය ගොඩනැගිලා ආවා. ඒක අතිශය වැදගත්. සෞර්දීනි එහෙනම් අද අපේ මාතෘකාවට එමු. අපේ මේ සමාජය තුළ අපේ ජීවිතය අපි කොහොමද කැප කරන්න ඕනේ, වැය කරන්න ඕනේ කියන කාරණාව අපි කොහොමද හොයාගන්නේ? හරි සරලයි. මම කිව්වා අර මිනිස්සෙක්ට ප්‍රධාන ආකාර හතරක රෙස්පොන්සිබිලිටීස් තියෙනවා කියලා. එහෙනම් අපිට පුළුවන් මේ විවිධ රෙස්පොන්සිබිලිටි එහෙම නැත්නම් මේ විවිධ යුතුකම් වගකීම් කාර්යභාරයන් තුළ අපේ මිනිස්යාගේ හැසිරීම විග්‍රහ කරන්න. ඒ විග්‍රහයන් අතර අපිට පුළුවන් අපේ අරමුණ සහ අපේ ජීවිතේ කැපකළ යුතු දේ හොයාගන්න. මේ එකින් එකට මම කියලා දෙන්න. සෞර්දේන මම මුලින්ම කිව්වා මේ ලෝකයේ මිනිස්සෙක් ආදරය කරන දේවල් තියෙනවා. ඒ වගේම මිනිස්සයෙක්ට කරන්න හැකියාව තියෙන දේවල් තියෙනවා කියලා කිව්වා. කියන්නේ මිනිස්යා අපි කිව්වේ මානව කේන්ද්‍රවාදී අර්ථයකින් බැලුවා. එතකොට යම්කිසි කෙනෙක් හිතන්න එයා කැමති දෙයක් සහ එයාට දක්ෂතාවයක් තියෙන දෙයකට එයාගේ ජීවිතේ වැය කරනවා කියලා. අන්න අපි කියනවා එයාට එයාගේ අභිමත්පාර්ථය හොයාගෙන යන මිනිස්සු. ඒ කියන්නේ සිහින අපි කියන්නේ දැන් මම සින්දු කියන්නේ සීමාකාරියෝ කියන්නේ උදාහරණයක් අරගෙන ඒක මේක විදියට තේරුම් ගන්න. මම සින්දු කියන්න කැමති. ඒ වගේම මට සින්දු කියීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මාගේ ජීවිතේ සිහිනය සින්දු කීමයි කියලා ගායකයෙක් වීමයි කියන අර්ථය හොයනවා. අපි කියනවා අපි මේකට කියනවා සෞර්දී පැෂන් එක. එහෙම නැත්නම් තමුන්ගේ අර සිහින පස්සේ ලෝකේ යනවා. ජීවිතේ එක ආකාරයක්. මේ මිනිස්සු සමාජය දිහා බලන්න තමුන්ගේ සිහින පස්සේ යන ගෝ කොටසක් ඉන්නවා. ඒ අය තමුන්ට තියෙන තමුන් ආදරය කරන දේ ඒ වගේම තමුන්ගේ හැකියාව මේ දෙන්න අතර ඡේදනය වන ඒ කුලකයේ තුල තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අංක 1 පළවෙනි ආකාරය. ඒ වගේම මේ ලෝකේ තවත් ආකාරයක් තියෙනවා. මේ ලෝකේ මිනිස්සු ආදරය කරනවා සමහර දේවල් වලට. මේ ලෝකේ මිනිස්සු හිතනවා සාධාරණයේ වැදගත්. මේ ලෝකයේ තුල දැනුවත්භාවයේ වැදගත්. මේ ලෝකයේ තුල මේ සමාජ මේ සමබරතාවයේ වැදගත්. පරිසරයේ රැකීම වැදගත්, අවිහිංසනයේ වැදගත්, මේ වගේ සංකල්ප වලට මිනිස්සු ආදරය කරනවා. ඒ වගේම මිනිස්සු දකිනවා මේ ලෝකයේ සමාජය තුළ ඒ වගේ අවශ්‍යතාවයන් තියෙනවා. මම කියන්නේ අර සාන්දෘෂ්ටිවාදීස්නේ මේ ලෝකයේ අවශ්‍යතාවයන් දිහා අපි බලනවා. එතකොට සෞර්දීරි මේ ලෝකයේ සමහර කට්ටිය මොකද කරන්නේ? තමුන් ආදරය කරන දේවල් සහ ලෝකයේ අවශ්‍යතාවයන් තියෙනවානේ. මෙන්න මේ දෙන්න අතරමැද ඡේදනය වන ස්ථානේ ඒගොල්ලන්ගේ ජීවිතය පවත්වන. අපි මේවට කියනවා කාර්යභාරයන් කරන මිනිස්සු. අපි කියනවා මේ මිෂන් එකක් කරනවා. ඒගොල්ලෝ මෙහෙයුමක් තමුන්ගේ ජීවිතය වැය කරලා තියෙන්නේ
තමුන් ආදරය කරන ලෝකය වෙනුවෙන් ලෝකයට අවශ්‍ය කරන දේවල් ගොඩ නගා ගැන මුළු ජීවිත කාලයම ඒගොල්ල වැය කරන්න ඒක සඳහා. තේරුණාද? දෙවනි ආකාරයේ කොටස මේ ලෝකයේ ඉන්න ඔයගොල්ලන්ට ඕනේ තරම් උදාහරණ තියෙනවා. දැන් පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා පල්ලෙහා කමෙන්ට් කරන්න මේ වගේ අය තමයි මේ මේ කැටගරි වලට තියෙන්නේ කියලා එක හරි වටිනවා. ගොඩාක් අයට තේරුම් ගැනීම සඳහා. දෙවනි ආකාරයේ මේ ලෝකයේ මෙහෙයුමක් විදිහට තමුන්ගේ ජීවිතයේ මේ යම්කිසි මිෂන් එකක් විදිහට ගත්ත අය දෙවනි කොටස. සෞර්ධිනි මේ ලෝකයේ තුල තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම දකිනවා මේ ලෝකයට මේ මගේ දේවල් ඕනේ. ඒ වගේම මේ ලෝකයේ ඒ සඳහා යම්කිසි දෙයක් ගෙවන්නත් කැමති. ඒගොල්ලන්ට ලොකු මේකක් නෑ මේ මට ආදරය කරන මම කැමති දේවල් එහෙම විශේෂ දේවල් නෑ. තමුන්ගේ හැකියාවන් ගැන ලොකුවට එහෙම විශ්වාසයක් එහෙම නෑ. ඉතින් කාලා බීලා සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලෝ දකිනවා මේ ලෝකයේ සමහර අවශ්‍යතා තියෙනවා. මේ ඒ අවශ්‍යතාවලට ඒ යම් ඒ අවශ්‍යතාවලට ලෝකයේ සමාජයෙන් යම්කිසි ප්‍රතිලාභයක් ගෙවන්නත් කැමති. සෞර්ධීනි මෙන්න මේ ඡේදනයේ ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නවා. දැන් මම උදාහරණයක් දෙන්න. අපේ තාත්තා ගෙදර ආවම අපේ වත්තේ තියෙන සේරම තලකුළු වල්ලවා ගලවනවා. ඉතින් ඒක මීරෙන්න විදියක් නෑ. දැන් මට විශේෂ ආසාවක් නෑ තනකොළ ගලවන්න. නමුත් ඒක අපේ පරිසරයේ වශයෙන් ගත්තාම අපේ සමාජයේ පවුල වශයෙන් ගත්තාම ඒක වැදගත් දෙයක්. ඒ වගේම ඒකේ රිවෝඩ් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ කාරණාවකට දැන් අපි මේ ඒ වගේ මේ ලෝකේ කෙරෙන්න ඕනේ වැඩ තියෙනවානේ. ඒ කෙරෙන්න ඕනේ වැඩවලට ලැබෙන ප්‍රතිලාභය තමුන්ගේ ජීවිතයේ මත තමුන්ගේ ජීවිතයේ ගෙවන යම්කෙසේ කණ්ඩායමක් ඉන්නවා සෞර්ධිනේ. තේරුම් ගන්න තුන්වෙනි කාණ්ඩය. ඒ වගේම තවත් කාණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලන්ට විවිධ හැකියාවන් තියෙනවා. හරි. ඒගොල්ලන් තමුන්ගේ නිපුණතාවයන් තියෙනවා. ඒ නිපුණතාවයන් වලට මේ ලෝකයේ යම්කිසි ඉල්ලුමක් තියෙනවා. ඒ සඳහා ප්‍රතිලාභයක් ගෙවන්න ඒ ලෝකයයි කැමති. සෞර්ධේනි මෙන්න මේ දෙන්නගේ ඡේදනයේ මැද තමුන්ගේ ජීවිතයේ ගොයන මේ ගෙවන කට්ටියක් ඉන්නවා. ඒ ඇයිට අපි කියනවා මේ වෘත්තිකයන්. එව නැත්නම් යම්කිසි මේ වෘත්තීය මට්ටමේ. ඒ කියන්නේ තමුන්ගේ නිපුණතාවය ඒගොල්ලෝ ලෝකයට දෙනවා යම්කිසි ප්‍රතිලාභයක් ඉදිරියට. දැන් හොඳ උදාහරණයක් කියන්න. දැන් මේ ඉංජිනේරු පීඨයෙන් උපාධිය අරගෙන පිටතට එන ඉංජිනේරුන් ගොඩක් දෙනෙක් හැමෝම නෙමෙයි සමහර අය ඉංජිනේරුවෙක් වෙන්න හැම ලොකු කැමැත්තක් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ නිපුණතාවය ඒ වගේම ඒකට මේ ඉල්ලුමක් තියෙනවා සමාජයේ. ඉතින් ඒ දෙක අතර වැද්දේ තියෙන වෘත්තිය ඉංජිනේරුව වෘත්තියක් විදිහට කරන කණ්ඩායම ඔන්න දැන් තරහ වෙන්නපා. සමහර අය ආදරය කරන අය ඉන්නවා. කියන්නේ යම් ප්‍රමාණයක් ඉතින් මම දැකලා තියෙන විදියට. එහෙනම් පැහැදිලි නේද? එහෙනම් සෞර්ධේනි මෙන්න මේ ආකාර හතරකට අපි ලෝකයේ මිනිස්සු වැඩ කරන හැටි අපිට දකින්න. සෞර්ධේනි හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නැවතත්. අර සිහින හඹාගෙන මුළු ජීවිතේම සිහින මත කැප කරපු පුද්ගලයා ඉන්නවා නේද? එයා තමුන්ට දෙයක් හරි හම්බ කරගෙනත් නැහැ. ඒ වගේම සමාජයට දෙයක් කරලත් නැහැ. අන්න එයා ජීවිතයේ අවසානයේ අන්න ඒ විදිහට දුකටපත් වෙනවා. ඒ වගේම තව සමහර කට්ටියක් ඉන්නවා මේ ලෝකෙ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේම කැප කරලා දානවා. ඒ වගේ අය සෞර්ධේනි තමුන්ට කියලා නිපුණතාවයක් හදාගෙන අපි ගැන මේ විවිධ දේවල් වලට මේ අනවශ්‍ය විදියට ලෝක හදන්න යන කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ තමුන්ට කියලා නිපුණතාවයක් කරගෙනත් නැහැ. තමුන්ට කියලා සල්ලි හම්බ කරගෙනත් නැහැ. ජීවිතයේ අවසාන වෙනකොට අන්න ඒගොල්ලෝ ඒ විදියට පසුතැවෙනවා. සෞර්ධේනි අර දැන් මේ තමුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම මම කිව්වා අර මේ වෘත්තිය තමුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම ඒ හැකියාවට ඉල්ලුමක් තියෙන මුළු ජීවිතේම ඒ දෙක ඒ හැකියාවට ඉල්ලුමට සැපයුම ලබා දෙන්න ගිය මිනිස්සු ජීවිතය තුළ තම ආදරය කරපු දේවල් කරේ නැහැ. ජීවිතේ පසු කාලේනම පසුතැවෙනවා. අනේ මං ආදරය කරපු දේවල් මට කරන්න බැරි වුණා. මගේ ඒ කාලේ හරි ආසයි කඳු නගින්න මට බැරි වුණා. දැන් මට වයසයි මගේ කකුල් පණ නැහැ. හරි එහෙම හිතනවා.
ඒ වගේම සෞර්ධයනි අර තව කට්ටියක් ඉන්නවා මේ සල්ලිගේ පුංචි පුංචි වැඩ තියෙනවා මේ ලෝකෙ කරන්න. ඒවට ආදායමක් තියෙනවා. ඒකට දවස හරියම්ප කරගෙන තමුන්ගේ ජීවිතයේ ආස දෙයක් කරගෙනත් නෑ, තමුන්ට කියලා නිපුණතාවයක් ගොඩනගගෙනත් නෑ. සෞර්ධයනි ජීවිතය අවසානයේ හරියට තැවෙනවා. අනේ මගේ ජීවිතේ මම වැඩක් ගත්තේ නෑ නේද කියලා. සෞර්ධයනි මේ ලෝකයේ අර ජීවිතේ යමක් කැප කරනවා නම් එහෙනම් මේ දර්ශනය ඇසුරින් අපිට අඩුම ගානේ මේ අපි කතා කරපු දර්ශන වාසයේ ඇසුරින් අපිට කියන්න පුළුවන් මේ සියලුම දේවල් වල ඡේදන කුලකයක් හොයාගන්න. තමුන් ආදරය කරන, තමුන්ට හැකියාව තියෙන, ලෝකයට වැදගත්, ඒ වගේම ලෝකයේ යම් කිසි දෙයක් ඒ සඳහා ඒ කාර්යභාරය සඳහා ගෙවන්න ලෑස්ති දෙයක් ජීවිතය තුළ සොයාගන්න. සෞර්ධයනි ජීවිතයේ අවසානයේ මහා මෙහෙවරක් කරපු කෙනෙක් විදියට ඉතාම සතුටින් හිනාවෙවි මේ ලෝකයට සමුදෙන්න පුළුවන්. සෞර්ධයනි අපි කියනවා සාන්දෘෂ්ටික වාදී අග්‍රඵලය. එහෙනම් ඔය විදිහට අපිට තීරුම් ගන්න පුළුවන්. අමු වශයෙන් ගත්තාම සාන්දෘෂ්ටිකවාදී විවිධ පැති කඩවල් තියෙනවා. දැන් මේක කිව්වහම මේ ඒක මේ චෝදනාත්මක ස්වරූපයෙන් කතා මම ඉතාලම අමු වශයෙන් මේ තාම රෝ ෆෝම් එකෙන් තමයි සාන්දෘෂ්ටිවාදය අද පැහැදිලි කරේ. සෞර්ධයනි මම දන්න දෙයක් මේක කීම පහසෙන් කිරීම අමාරුයි. දැන් කොහොමද මේක කරන්නේ? එහෙනම් ඒ සඳහා තියෙන යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවාද? ඒ කාරණාව අවසාන වශයෙන් පැහැදිලි කරන්න. අපිට හරි පහසුයි සෞර්ධයනි මේ ලෝකයට අවශ්‍ය කරන දේවල් තීරුම් ගන්න. ඒ වගේම ඒ අවශ්‍ය කරන දේවල් වලට ලෝකේ සෑම විටම වටිනාකමක් දෙන්න ලෑස්ති. ඒක අපිට නිකාම සමාජයේ දිහා හොඳ ඇහැකින් නුවණැති බුද්ධිමත් ප්‍රඥාගෝචර ඇහැකින් දැක්කාම අපිට ඒක තීරුම් ගන්න පුළුවන්. සෞර්ධයනි මේ ලෝකේ අමාරුම දේවල් දෙකක් තමයි මෙන්න මේ දෙක. තමුන් ආදරය කරන දේවල් මොනවද කියලා තෝරගන්න එක. ඒ වගේම තමුන්ගේ සහජ දක්ෂතාවය තියෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න එක. එහෙනම් මේ ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න ඕන ක්ෂේත්‍රය මොකක්ද? ඒ ලෙවල් කරලා මොන කැම්පස් එකටද මොන කෝස් එකද තෝරගන්න ඕන? ඊට පස්සේ ඩිග්‍රී අරගෙන මොන ජොබ් එකටද යන්න ඕනේ? ඒ වගේම මේ ජීවිතේ අතරමැද අලුත් දෙයක් කරන්න ඕනේ කියලා හිතන ඒ හැමෝම මුලින්ම හිතිය යුතු දේ තමයි මං ආදරය කරන දේ මොකක්ද, ඒ වගේම මගේ සහජ දක්ෂතාවය කොහොමද තියෙන්නේ කියලා. හරි අවාසනාවන්ත දෙයක් තියෙනවා සෞද්දීනි මේ තීරණේ ගන්න මිනිස්සුන් ළමයින්ට අපේ ශිෂ්‍යයන්ට ඕම පොඩි කාලයක් අපේ ක්‍රමය වගින් දීලා තියෙනවා. ඒ කාලය තුළ ගොඩාක් දෙනෙක්ට තමුන්ගේ ආදරය කරන දේවල්වත් ඒ වගේම තමුන්ගේ හැකියාව තේරුම් ගන්න තියෙන කාලය අඩු. ඉතින් මොකද වෙන්නේ? කවුරු හරි කියන උපදේශක් මත ඒගොල්ලෝ ඒ තීරණය කරනවා. සෞර්ධයනි කොහොමද අපි ආදරය කරන සහ අපි දක්ෂ දේවල් අපිට අපි සහජයෙන් අපි දක්ෂ දේ අඳුරගන්නේ? මේකට විවිධ දෙක තුනක් නෑ, තියෙන්නේ එකම විදියයි. විවිධ දේවල් කරලා බලන්න. මේ ලෝකේ විවිධ දේවල් අත්විඳලා උත්සාහ කරලා මේ නැවත නැවත අත්විඳීම් ඒ කියන්නේ අත්දැකීම් ලබලා බලන්න මොකක්ද ආදර මොකද්ද අපි ආදරය කරන දේවල්. චිත්‍ර අඳින්න, ෆොටෝ ගහන්න, ඇවිදින්න යන්න, සින්දු කියන්න, ඊට පස්සේ කලා කෘති කරන්න, YouTube වීඩියෝ කරන්න, මේකේ නොකිය සියලු දේ කරලා බලලා අනිත් අයට හානියක් නොවන විදියට හැබැයි කරලා බලලා තීරුම් ගන්න. මගේ ජීවිතේ මට අර මම මේ යමක් කරනකොට මගේ අවට සියල්ල මට නොතේරී මගේ ජීවිතේ මම අර භාවනාවක් වගේ යෙදෙන්න පුළුවන්. ඒ ආදරය කරනවා මට හැකියාව තියෙන තේ මොකක්ද කියලා තේරුම් ගන්න. අපේ ජීවිතේ වැදගත්ම කොටසක් තමයි ඇත්තටම සෞර්ධයනි අන්න ඒ කාරණාව තේරුම් ගැනීම. අපේ ජීවිතේ අපි සමාල්ලාට පාඩම් කරනවා, අපි ඉගෙන ගන්නවා, අපි විවිධ දේවල් කරනවා, අපි විවේකයෙන් ඉන්නවා, ෆිල්ම් බලනවා, ඩාන්ස් කරන්න යනවා, සින්දු කියන්න යනවා. සෞර්ධයනි එහෙම ඒ කාලය ගලාගෙන ගියාට ගොඩාක් දෙනෙක්
තමුන්ගේ හැකියාව සහ තමුන් ආදරය කරන දේ මොකක්ද කියලා තෝරගන්නේ නැහැ. ඒක ජීවිතේ එක අරමුණක් සෞද්දීනේ. තමුන් කවුද කියලා තීරුම් ගන්න එක. ඉතින් මේ දේ තීරුම් ගත්තායින් පසු ඔගලන්ට ස්ථාම පහසුවෙන් පුළුවන් මේ කාර්යභාරයන් හතර අතර මැද්දේ මිනිස්සෙක් විදිහට ඔයාගේ ජීවිතය ඔයා දිය කරලා දාන්න ඕනේ, ආයෝජනය කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව තීරුම් ගන්න. ඉතින් අද පණිවිඩය ඔන්න ඕක තමයි. මම හිතනවා ඔයගලන්ට මේක අතිශය වැදගත් වෙන්න ඇති කියලා. සෞරදීන මේ සංකල්පය මට පෞද්ගලිකව ඉතාම වැදගත් වුණා. මගේ ජීවිතයේ යම් කිසි ආකාරයකට හදාගන්න මේ සැහැල්ලුවෙන් ඉන්න, කරන දෙයට ආදරය කරන්න සහ පසුව ගිහිලා හොඳට මේ තමුන් ජීවිතයේ මේ ලෝකයට යමක් කිරීම සඳහා තෝරගන්න මොකක්ද තෝරගන්න කියන එක කෙනෙක් තෝරගත්තොත් එයාට ඒක ඒ ජීවිතයේ හරි ආශිර්වාදයක් බවට පත් වෙනවා. මුළු ලෝකයටත් එයාගේ ජීවිතයේ හරි ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ ආශිර්වාදය අපිට ළඟා කර ගැනීම සඳහා අද මේ පොසොන් දවසේ මම ඔයගලන්ට ආරාධනා කරනවා අඩුම වශයෙන් මේ ගැන හිතලා බලන්න කියලා. ඉතින් එනයින් මගේ අද වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි මේ කාරණාව අහගෙන හිටියට. ඉතින් මම අපි මේ වගේ ජීවිතයේ දර්ශනවාදී ඇසුරෙන් ඉදිරියටත් මේ වගේ සංකල්ප කතා කරමු. ඉතින් එතකන් ඔයගොල්ලෝ හැමෝට බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමඟ සම්බන්ධ වුණාට.